4K video edit inverter, workstation computer. මෙතනදී ප්‍රොසෙසර් එක විදිහට අරගෙන තියෙන Intel Core i9 7900X series processor එකක්. ඒකේ base clock එක තියෙන්නේ 3.3 GHz. Overclock කරන්න පුළුවන් 4.3 GHz වලට යනකම්. මේක 10 core 20 thread processor එකක්. මේ processor එක ගොඩක් හොඳයි video editing වලට. Processor එක cool කරන්න අරගෙන තියෙන්නේ Envision XT Kraken X62 කියන AIO එක. මේ AIO එක ගොඩක් හොඳ performance තියෙන ගොඩක් හොඳ ratings තියෙන AIO එකක්. ඔයා process එක overclock කරගන්නව නම් වගේ මේ AIO එක ගොඩක් support කරනවා. අපි ගත්තොත් motherboard එක ඇවිල්ලා Asus TUF X299 Mark II කියන motherboard එක. මේ motherboard එක support කරනවා 120 GB memory capacity වලට යනකම් support කරනවා. ඒ වගේම motherboard එක ගොඩක් හොඳ durable motherboard එකක්. Overclocking වලට ගොඩක් හොඳයි මේ motherboard එක. අපි graphic card එක විදිහට පාවිච්චි කරන්නේ Asus ROG Strix GTX 1080 Ti graphic card එක. මේකේ 11 GB graphic තියෙනවා. I think මේ කම්පියුටර් එක පාවිච්චි කරන කෙනා මේන්ලි මේ කම්පියුටර් එක පාවිච්චි කරන්නේ වීඩියෝ එඩිටින් වලට සහ ගේම් ස්ට්‍රීමින්ග්ස් වලට. ඉතින් මේ ග්‍රැෆික් කාඩේ ටිකක් පරණයි. ඒ වුණාට මේක ගොඩක් හොඳ ග්‍රැෆික් කාඩ් එකක්. හොඳ පර්ෆෝමන්ස් තියෙනවා. මේකේ බේස් ක්ලොක් එක 1594 MHz තියෙනවා. ඒ වගේම මේක ඕවර්ක්ලොක් බූස්ට් කරගන්න පුළුවන් 1708 MHz වලට යනකම්. ඒ කියන්නේ මේ ගොඩක් හොඳ පර්ෆෝමන්ස් තියෙන ග්‍රැෆික් කාඩ් එකක්. ස්ටෝරේජ් වලට මම පාවිච්චි කරන්නේ Samsung 960 EVO NVMe SSD එකක්. විශේෂයෙන් ගේමින් සහ වීඩියෝ එඩිටින් වලදී ඔයාගේ සිස්ටම් එක රන් වෙන hard drive එක නැත්නම් SSD එක ගොඩක් ටිකක් fast එකක් තිබ්බොත් හොඳයි. ඒක නිසා මම NVMe එකක් SSD එකක් තමයි පාවිච්චි කරන්නේ. මේකේ 3200 megabyte per second read එකක් සහ 1500 megabyte per second write speed එකක් තියෙනවා. ඉතින් මේක ගොඩක් හොඳ storage solution එකක් ආලගේ system එකට. එතකොට ඒ වගේම මම 1 terabyte normal hard drive දෙකක් දැනට මම ඉන්ස්ටෝල් කරනවා මේකෙදි. power supply එක විදියට පාවිච්චි කරන්නේ Corsair HX750i කියන power supply එක. මේක fully module 80 plus platinum rated power supply එකක්. ඉතින් මේ ගොඩක් performance අතින් මේ ගොඩක් හොඳ power supply එකක්. RAM වලට පාවිච්චි කරන්නේ Corsair 32 GB DDR4 RAMs. මේවා 2400 MHz RAMs. මම හිතන්නේ 32 GB හොඳටම ඇති මේ system එකට. ඉතින් RAM එක ගොඩක් දුරට overclock කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. cooling වලට පාවිච්චි කරනවා Corsair LL120 සහ 140 කියන ෆෑන්ස්. මේවා RGB ෆෑන්ස්. එතකොට මේවා කන්ට්‍රෝල් වෙන්නේ Corsair Commander Pro එකෙන්. මේකේ RGB කන්ට්‍රෝල් කරගන්න, ෆෑන් ස්පීඩ් කන්ට්‍රෝල් කරගන්න ගොඩක් පුළුවන් මේ ෆෑන්ස් වල. ඉතින් මේවා තමයි මේ බිල්ඩ් එකට ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්න යන parts. ළඟට මම පෙන්වන්න යන්නේ බිල්ඩ් එක කරන්නේ කොහමද කියලා time slap වලින්. ඉතින් රැඳිලා ඉන්න අන්තිමටම මම කතා කරනවා බිල්ඩ් එකේ performance ගැන. මොනව හරි comments තියෙනවා නම්, ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි, අපි එහෙමනම් කතා කර ඇති video එකට යන්න. Thank you.
Thank you.